bringing you the news from across Sri Lanka and around the world, live from the News First Center in Colombo. Good evening and welcome to the News at 10. අයිබෝවන් News First රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම සෞම්‍ය දේශප්‍රිය ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙතටයි. අත්‍යන්ත සහ බතික් රෙදිපිලි ආනයනය නතර කිරීමට ජනපතිගෙන් තීරණයක්. පෞද්ගලික ජාත්‍යන්තර පාසල් ගුරුවරු යොදා පිළිතුරුපත් පරීක්ෂා කරන්න එපා. ලංකා ගුරු සංගමය කියයි. වසරේ මේ දක්වා කාලය තුල සිදු වූ අනතුරු වලින් පුද්ගලයන් 921 දෙනෙකු ජීවිතක්ෂයට. ජීවිතා දේපල රසක් අනතුරේ හෙළමින් වත්තල ඇලපිටිවල ජල ටැංකිය කඩා වැටීමේ අවදානමක්. ෂේපුවත් අත්‍යන්ත සහ බතික් රෙදිපිලි ආනයනය නතර කිරීමට ජනාධිපතිතුමා අද තීරණයක් ගත්තා. ඒ ඇඟලුම් කර්මාන්තයේ නිරත පිරිසක් අදපස්වරුවේ හමු වූ අවස්ථාවේදී ආනයනික රෙදි භාවිතයෙන් ලිපෙන ඇඟලුම් වෙනුවට දේශීය රෙදි නිෂ්පාදන ආශ්‍රිත නිමියඳුම් සඳහා වැටි වෙළඳපළ අවස්ථාවක් ලබා දීම සම්බන්ධයෙන් මෙම හමුවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. පාසල් සහ විවිධ නිලැඳුම් සඳහා කෙරෙන රෙදි නිෂ්පාදනවල ප්‍රමිතිය ඉහළ මට්ටමක පැවතිය යුතු බව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කර ඇති අතර ඊට සුපරීක්ෂක කණ්ඩායමක් යෙදවීමටද තීරණය කර තිබෙනවා. එතකොට හමුදාවට පුළුවන් ක්වොලිටි ඇෂුරන්ස් එක කරන්න. නිමියඳුම් නිෂ්පාදකීන් සහ දේශීය වෙළඳ ආයතන සාමූහිකව රැස්වී තීරණ ගැනීමෙන් පුළුල් වෙළඳ පළක් නිර්මාණය කළ යුතු බවත් සිසු රටවල ගැනුම් කරුවන්ට ඇඟලුම් තොග වශයෙන් බෙදී ගැනීමට වෙළඳ මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවද මෙම හමුවේදී අවධාරණය කර තිබෙනවා. ජනාධිපති මාත්‍යංශයේ පැවසුවේ විදේශ රටවලින් ගෙන්වන ඩූල් සහ රසායනික වර්ණයන්ගේ ප්‍රමිතිය සහ මිල ගණන් ආශ්‍රිත ගැටලු निराකරණය පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි. මේ අතර ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සහ නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ නිලධාරීන් අද පෙරවරුවේ ජනාධිපතිතුමා හමු වුණා. ඒදී ජනාධිපතිතුමා පවසා ඇත්තේ නෙළුම් කුළුණ ව්‍යාපෘතිය වඩාත් ඵලදායී ආයෝජනයක් ලෙස ඉහළ ප්‍රමිතියෙන් නවීකරණය කොට රටට දායාද කළ යුතු බවයි. ව්‍යාපෘතියට සමගාමී ආයෝජන පිළිබඳව දේශීය විදේශීය ව්‍යාපාරිකින් දැනුවත් කිරීම වහාම අරපණ ලෙසද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී උපතිස් දී තිබෙනවා. මෙන්ම ජනාධිපති තුමා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ව්‍යාපෘතියට සමගාමීව නෙළුම් කුළුණ පරිශ්‍රයේ ඇරඹීමට නියමිත ආපන ශාලා, වෙළඳ සැල්, විනෝද ක්‍රීඩා පාසුකම් සඳහා දේශීය විදේශීය ආයෝජකීන්ට අවස්ථාව ලබා දිය යුතු බවත් සාම්ප්‍රදායික නිර්මාණ සඳහාද ඊට සැලසිය යුතු බවයි. නෙළුම් කුළුණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මෙතෙක් පැවති ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර සියලු ගැටලු निराකරණය කරමින් ව්‍යාපෘතිය ලබන වසරේ මුල් භාගයේදී ජනතා අයිතියට පත් කිරීමට අපේක්ෂිතයි. මේ අතර COVID-19 වසංගතය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා තිබූ කාලය තුල පොලිස් බහරයටගත් වාහන නැවත හිමිකරුවන්ට බාර දීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා අදාළ පියවර ගන්න ලෙස රජය වැඩබලන පොලිස්පති CD වික්‍රමරත් මහතාට උපදෙස් දී තිබෙනවා. රට යන්න සල්ලි හොයන සුද්ධෝ ඡන්දය දැමීමට නොපැකිලිව පැමිණෙන්නයි මැතිවරණ කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ජනතාවට කියන්න තියෙන්නේ එන්න ඡන්දේ දාන්න, බය නැතුව ඡන්දේ දාන්න. ඡන්ද පොලේදී කොරෝනා බෝ වෙන්නේ නැහැ. හැබැයි කොරෝනා ඉවරයි කියලා හිතා පරණ ජීවිතේ යන්න හිතන්න එපා. දේශපාලනඥයන්ට සහ අපේක්ෂකයන්ට සහ ක්‍රියාකාරීන්ට කියලා දෙන්නේ තියෙන්නේ මැතිවරණ නීතිය ආරක්ෂා කරන්න, රටේ නීතිය ආරක්ෂා කරන්න. ඒට අමතරව වෛද්‍ය අනිල් ජාසිංහ මහත්මයාගේ සෞඛ්‍ය රෙගුලාසි නිරෝධායන රෙගුලාසි වලට අනුකූලව කටයුතු කරන්න. වෙනදා වගේ පෙළපාලි මට්ටමේ කෑ ගා ගෙන රස්සීම් වල සේනක පුරෝගෙන ඒව කරන්න යන්න එපා.
නිලධාරීන්ට කියන්න තියෙන්නේ රජයේ මේ ජනතාවගේ ප්‍රජාචන්ද්‍රවාදයේ සුරකීමේ වක්කීම තියෙන්නේ අපේ අතේ ඒකින්ද එන්න ඉස්සර වගේ ඒටත් වඩා හොඳින් එන්න ඡන්දේ දාන්න ඒක අපේ අයිතියක් වගකීමක් කියන එක ජනතාව එන්න ඡන්දේ දාන්න අපි නිලධාරී එන්න ඡන්දේ කරන්න එන්න වැඩ කරන්න මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමග පැවැත්තු නිවුස් ලයින් සම්පූර්ණ වැඩසටහන හෙට පස්වරු 6:30ට සිරස ටීවී තුලින් බලාපොරොත්තු වන්න. මැතිවරණය පිළිබඳව සමාජයේ පිරිසකගේ අවධානය යොමුව තිබෙති. කොරෝනා වසංගතයත් සමග එදිනෙදා ජීවන ක්‍රම අහිමි වූ පිරිස් තවමත් බොහෝ දෙනෙක් ගැටලු රැසක පැටලිලා. මේ කොරෝනා නිසා අසරණ වූ දෙනියාය මෙතේරි පිටිය ප්‍රජා සංචාරක ගම්මානයේ තත්වයයි. දෙනියාය ප්‍රජා සංචාරක ගම්මානයක් ලෙස නම් කෙරුණේ මීට වසර 3කට පමණ පෙරදී. ඊට ආසන්නතම හේතු වූයේ දෙස් විදෙස් සංචාරකයන් බහුල වශයෙන් සිංහ රාජ වනයේ ඇතුළු සංචාරක කලාපයේ නැරඹීමට පැමිණීමයි. මේ හේතුවෙන් ප්‍රදේශවාසීන් තම නිවාස පවා සංචාරක නිවාස ලෙස වැඩි දියුණු කිරීම ආරම්භ කළා. ඇතමෙක් තම රැකියාවලින් ඉවත්ව ගම්මානයට පැමිණ තමගේ නිවාස මෙම ප්‍රජා සංචාරක ගම්මානයට යොමු කළා. මෙම සියලුම දෙනාම පහේ මෙම ව්‍යාපාරය සඳහා මුදල් වාණිජ බැංකුවලින් ණයට ලබාගත් අතර මීට අමතරව තවත් රැකියා අවස්ථාවන් රැසක් බිහි වුණා. නමුත් පසුගිය වසරේ එල්ල වූ අප්‍රේල් 21 ප්‍රහාරයත් සමගින් මෙම සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වුවත් මවුන් නැවතත් ධෛර්යයෙන් නැගී සිටියා. එහෙත් කොරෝනා වසංගතයත් සමග නැවතත් සංචාරක කර්මාන්තය බිඳ වැටුණා. මේ නිසා අද වන විට දෙනියාය ප්‍රදේශයේ බහුතරයක් ජනතාව දැඩි අසීරුතාවයට පත්ව සිටිනවා. මේ දෙරිපිට ගම්මානයෙන් 50%ක්ම ජීවත් වෙන්නේ සිංහරාජයේ මග පෙන්වන්නන් වශයෙන්. එතකොට කිතුල් පැණි කිතුල් හකුරු වගේ දේවල් අලෙවි කරලා ඒ සියලුම ව්‍යාපාර දැන් බිඳ වැටලා තියෙන්නේ. ගණ ගිය අවුරුද්දේ ඇති වෙච්ච මේකේදීවත් මෙච්චර අමාරු කාලයක් ආවේ නැහැ. මේ ප්‍රශ්නේ ඇති වෙන වෙලාවේ මගේ ළඟ 8-10ක් වගේ වැඩ කරා. ඒ සියලු දෙනත් දැන් අසිරුතාවයට පත් වෙලා ඉන්නේ. සංචාරක මග පෙන්වන්න වෙන ආදායමක් නැහැ. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ මේකෙන්. දැන් සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩා වැටලා. විදේශකීන් කීප දෙනෙකු ගීත ගායනා කරමින් සිටියේ මේ අයුරින්. Oh Joseph, Joseph, please make up your mind. It's time I knew just how I stand with you. අනුරාධපුර ඇතුළුපුරේ මං කනිනකොට ස්ථාන දෙකකින් මැටිබඳු හමුණ අක්ෂරයක. ඒ පස්තට්ටු අපි කාලෙන ඉන්න කරලා තිනවා කිසුපුර 600ට 500ට 400ට 1000ට. කවුරුවත් පිළිගත්තේ නැහැ. හැම කෙනාම කිව්වේ ඉන්දියාවේ අශෝක මහරජතුමාට කලින් අක්ෂර බයිතක් තිබුණ නැහැ කියලා මුළු දකුණු ආසියාවෙන් අනුරාධපුර මේකෙන් වෙනස් වුණා. කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. ආචාර්ය සිරාන් දෙරණිය කල ආචාර්ය නිමල් පෙරේරා සහ පුරා විද්‍යාඥ ඔෂාන් විදගේ සමග ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය බ්‍රහස්පතින්දා රාත්‍රී 10:30ට සිරස ටීවී තුලින් නැවතත් ප්‍රවෘත්ති. පෞද්ගලික ජාත්‍යන්තර පාසල් ගුරුවරු යදා පිළිතුරුපත් පරීක්ෂා කිරීමේ ආණ්ඩුවේ තීරණයට දැඩි විරෝධය පළ කරන බව ලංකා ගුරු සංගමය පවසනවා. එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මේ බව පැවසුවේ විභාග කොමසාරිස් ජෙනරාල් සනත් බී පූජිත මහතා ගෙන ඇති තීරණයට දැඩි විරෝධය පළ කරමින්. දැනටමත් අපි සිංහල මාධ්‍ය සහ දෙමළ මාධ්‍ය පළමුවර උත්තරපත ඇගීම කරලා ඉන් අනුතුරුව තමයි ඉංග්‍රීසි මාධ්‍ය උත්තරපත්‍ර බැලීම ආරම්භ කරන්නේ. දැන් මෙවර අපේ තීරණය තමයි මේ මාධ්‍ය තුනම එකවර ලකුණු කිරීම. ඒ සඳහා හැබැයි විශේෂ තීරණයක් ගත්තා. පෞද්ගලික පාසල්වල සහ ජාත්‍යන්තර පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වනු ලබන සුදුසුකම් ලත් ගුරුවරු විශේෂයෙන් ඔබ කවුරුත් දන්න උසස් පෙළ සඳහා ඉගැන්වීම කරනු ලබන්නේ උපාධිධාරී ගුරුවරු. ඒ නිසා මේ අය පිළිගත් විශ්වවිද්‍යාලවල උපාධිධාරීන්. ඒ නිසා ඔවුන් සුදුසුකම් ලත් පිරිස්. ඒ නිසා එවැනි ගුරුවරු සම්බන්ධ කර ගැනීමටත් මෙවර තීරණය කර තිබෙනවා. මේක සම්පූර්ණයෙන්ම වැරදිම වැරදි තීරණයක්. සාමාන්‍ය ගුරුවරු සේවාවට බඳව ගන්න ගුරුවරු ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව
තරග විභාගයක් තියලා විධිමත් බඳවගෙන රජයේ පත්වීමක් තියෙන්නේ මේ රජයේ පත්වීමදාරි සියලුම රජයේ ගුරුවරුන්ට වගකීමක් තියෙනවා ඔවුන් බැඳිලා ඉන්නවා සේවය කරන්න ඔවුන් සම්බන්ධයෙන් රෙගුලාසි ගණනාවක් තියෙනවා මේ ජාත්‍යන්තර පාසල් වල ගුරුවරු කොහොමද aran තියෙන්නේ සම්පූර්ණයෙන් අඩුපඩියට විවිධ සුදුසුකම් මත aran තියෙන්නේ එතකොට එවැනි පිරිසකට විභාග කොමසාරිස්වරයා තීන්දුවක් ගන්නවා ඔවුන්ට විභාග ප්‍රශ්න පත්‍ර වල විභාග ක්‍රියාවලිය ඇගෙයිම් රාජකාරිය දෙන්න. ඒක උසස් පෙළ පමණක් නෙමෙයි. ශිෂ්‍යත් විභාගයක් දෙන්න කියලා ඒ උතීර්ණය ගන්නේ. ඒක සම්පූර්ණයෙන් වැරදි. මේක සම්පූර්ණයෙන් මේ රටේ පෞද්ගලික අධ්‍යාපනය නීතිගත කිරීමේ ක්‍රියාවලිය කොටසක් ඇටතම අපි දකි. මේක මේ රජය නිදාස අධ්‍යාපනය නැති කිරීමේ ක්‍රියාදාමයකට මුලපිරීමක් ඇටතම අපි දකින්නේ. මෙතර විෂය නිර්දේශ ආවරණය කිරීමට නිශ්චිත කාලයක් ලබා නොදී උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීමේදී ඇතිවිය හැකි ගැටලු සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී පළ වූ අදහස් මේ දින 85ක් පමණ මගහැරී තිබෙන තත්වයක් ඇතුලේ දින 85කින් ආවරණය කරන්න ඕන විෂය නිර්දේශ දින 25කින් ආවරණය කරන්නේ කොහොමද කියන එක අපි ඇමතිවරයාගෙන් අහන්නේ अपट नम तेरे मे रटे गुरुरुंट तेरे मे दिनासूपहाक विषय निर्देश या दिन विशिपहाकिंग आवरणे कर्ण विधि युमट हेम क्रमवेद अक्तिबेन वनंग ये विश्वकर्म क्रमवेदे मुकादल गुरुरुंट वहाम दुंदे मुकदेमनेकपत्तकिरोदड़ी पीड़ावकट मानसिक असहन एक मुनदी लो कहोमद मे विषय निर्देश आवरणे वेन्नत हरिहम सूदानम कि विभागट वाड़ी वेन्न अपट हाणदेन प्रश्यत मई मे तीरने गते कौद මේ තීරණය ගත්තේ මේ රටේ ගුරුවරුන්ගෙන් අහලාද විදුහල්පති වරුන්ගෙන් අහලාද මේ රටේ අධ්‍යාපන විශේෂඥයන්ගෙන් අහලාද එහෙම නැත්නම් දැන් මේ කැබිනට් මණ්ඩලයේද මේ තීරණය ගත්තේ ඇමතිවරයාද අධ්‍යාපන ලේකම්වරයාද වේගය නතර වුණු හැටි වදින ජාතික සම්පාද මේ කතාව තව පොඩ්ඩකින් කම්තලේ සීනි කම්හලේ අභ්‍යන්තර කතාව සීනි තරම් මෙහිරි නැහැ ඒ තිත්ත කතාව ඇතුලේ තියෙන්නේ රාජ්‍ය දේපල විනාශ වීම සොරකම් ඇතුළු වංචා සමූහයක් සීනිකම්හල දැන් ක්‍රියාත්මක වෙන්නේ විවිධ වංචා දූෂණ පිළිබඳ ප්‍රවෘත්ති මවන ආයතනයක් විදිහට. කන්තලේ සීනිකම්හල අතහැරලා දැන් වසර 25ක්. සේවක වැටුප් ගෙවලත් නැහැ. යන්ත්‍ර සූත්‍ර වාහන නිෂ්පාදන සියල්ල සොරා ගන්න හැකි වුණේ ඒ වළක්වලන්න කෙනෙක් නැති නිසා. අන්තිමේ කම්හලේ ගබඩාවේ සිවිලි තහඩු 500ක් ඊයේ පෙරේදා හොරු වරන් ගියා. ඒ සම්බන්ධයෙන් වාර්තා කිරීමෙන් පසුව වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා මේ කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. दीपला දැන් මේ පොලොට දිලා පත් වෙනවා යකඩ වෙලා අපි 20 දිනක් ඉන්නේ ආරක්ෂාංශේ මේව බේරන්න බෑ දැන් හොරුන්ගෙන් බේරන්න අපි ජීවිත ආරක්ෂා කරනවා මේ ගහයට අලියනවා අනවසරයෙන් මේකේ භූමිය අත්පත් කරනවා ගොඩනැගිලි හදනවා හැබැයි අපේ නිලධාරී මාතු රාජකාරියක් කරන්න ගියාම ගහනවා අතිරේක ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ ඒ කවුරුත් ගිහිලා කලාපාතරේ වහලේ සීට් ගලපු ස්ථානයේ ඒගොල්ලන් පරීක්ෂණයට පවණක් අදාළව ඒ ටික බලලා ගියා නමුත් ඊට වැඩි වටිනා දේපොළ අද මේ කර්මාන්තශාලාව ඇතුළත තියෙනවා ඒවා අද වටරවම වටකරලා තියෙන බිත්ති අලි කඩලා ඒවෙන් හොරුන්ට ඇතුල් වෙන්න පුළුවන් ආරක්ෂා සම්බන්ධ වැඩ කරන මහතුරු පැමිණියා නම් ඒවත් බැලිය යුතුයි අනිවාර්යයෙන්ම වත්තල ඇලපිටිවල ජල ටැංකිය කඩා වැටීමේ දැඩි අවධානමක් මතුව ඇතැයි එහි ජනතාව පවසනවා ඔවුන් කළ දැනුම් දීම අනුව අපවාර්තාකරු එය නිරීක්ෂණය කළා ඇලපිටිවල නිවාස යෝජනා ක්‍රමය වෙනුවෙන් මෙම ජල ටැංකිය ඉදිකිරුනේ 1996 වසරේදී වසර ගණනාවක සිට එහි කාන්දුවක් පවතින බවත් ඒ හේතුවෙන් ජල ටැංකිය කඩා වැටීමේ අවදානමක් පවතින බවත් නිවෙස් හිමියන් සඳහන් කළා මෙම ටැංකිය පවුල් 270ක ජල අවශ්‍යතා සඳහා ඉදිකර තිබෙනවා ගැලුම් 150,000ක ධාරිතාවක් එහි රඳවා තිබිය හැකි වසර 5ක සිට පවතින කාන්දුවට අමතරව ටැංකියට නැගීම සඳහා සකස් කර ඇති යකඩ ඉනිමගද විනාශ වී ඇතැයි ජන
ජනතාව පැවසුවා. දැන්ලට අපි අවුරුදු 10ක් විතර වෙනවා මේ ස්ථානයේ අපි මේ පදිංචියට ඇවිල්ලා. එදා සිටම මේ අනතුර මේ ප්‍රදේශයට තියෙනවා නඩත්තුවක් දැන් කිසිම දෙයකින් කෙරෙන්නේ නැහැ. කලින් මේක නිවාස අධිකාරියෙන් කරන්න ඕන දේවල්. නමුත් ඒගොල්ලෝ මේක අතහැර දාලා තියෙනවා. මොකද නිවාස වාසීන්ට මේක වගකීම දීලා තියෙනවා. ඉදිරියපත් වෙලා ගිය නිසා මේ කඩන් වැටීමේ අවදානමක් තියෙනවා. අනිත් එක තමයි වතුර පුදුම විදිහට මේ නාසි වෙනවා මේ වැඩෙන්. ඒ කියන්නේ උදේ පටන් ගත්තාම පැය 24 පුරාම වතුර බින්දු බින්දු හැරි ලීක් වීමක් දක්නට තියෙනවා. ඒත් අවුරුදු ගණනාවක් මේ ගැන කියනවා කියනවා කිසිම විසඳුමක් නැහැ. ඒ නිසා කරුණාකරලා සාවධානව මේ කරුණ දිහා බරපතල විනාශයක් සිදුවීමට පෙර බලධාරීන් වහාම මීට අවධානය යොමු කළ යුතු බව නිවාස යෝජනා ක්‍රමයේ විසෙන ජනතාව පෙන්වා දෙනවා. හැත්තෑව දශකයේ ඉංගිනියාකලදී මෙම නිෂ්පාදනාකාරයේ ඉදිකරින්නේ ගල්ලොය නමල්ලොය එක්ගල්ලොය ඇතුළු ගොවි ජනපද ව්‍යාපාර කිහිපයක ගොවින්ගේ වී සහල් බවටපත් කිරීමේ අරමුණේ. එහෙත් එම අරමුණු සාක්ෂාත් කර ගැනීමට අවස්ථාව නොලැබෙන්නේ මේ වී නිෂ්පාදනාකාරය ආශ්‍රිතව භූවිද්‍යාත්මකව පවතින දෝෂ කිහිපයක් හේතුවෙන්. ගල්ලොය ව්‍යාපාරය කියන්නේ ගොවි ජනපද ව්‍යාපාරයක්. ඒ ගොවි ජනපද ව්‍යාපාරය ආශ්‍රිතව ඉදිකර පළමු වී නිෂ්පාදනාකාරය තමයි මේ ඔබ පසුපසින් දකින්නේ. නමුත් මෙය ඉදිකිරීමේදී භූමිය සම්බන්ධයෙන් නිසි ඇගයීමක් නොකිරීම හේතුවෙන් මෙය ඉදිකළ දා සිට අද දක්වාම කිසිදු ඵල ප්‍රයෝජනයකට නොගෙන අතර දැමීමට සිදුව තිබෙනවා. ඒ මේ භූමිය භූගත ජලය ආක්‍රමණය කිරීම හේතුවෙන් ප්‍රදේශවාසීන් පෙන්වා දෙන පරිදි ඊට හේතු වී ඇත්තේ මෙම වී නිෂ්පාදනාකාරය ඩීසේන නායක සමුද්‍රයේට ඉතා ආසන්නයේ පිහිටා තිබීම හේතුවෙන් තෙතමනින් බහදා පැමිණීමයි. එහෙත් ඒ බහදා ජය ගැනීමට අවශ්‍ය ක්‍රමවේද අනුගමනය කර එකවර වී කිලෝ ලක්ෂ 6ක් පමණ මෙහි ගබඩා කිරීමේ හැකියාව පවතිනවා. එහෙත් මෙම නිෂ්පාදනාකාරය ආශ්‍රිතව මේ වන විට කිසිදු නිෂ්පාදනයක් සිදුවන්නේ නැහැ. මම දෙයින් මාත්‍යව දැන් අවුරුදු 8ක් විතර මේකද වැඩ කරන්නේ. මුල කාලෙක වශයෙන් ඉන්නවා. මේක ඉතින් හමුදාවේ මාත්‍රුත් හිටියා. ඒකට මෝල හදන තමයි බැලුවේ. අලුත් දෙයක් කරලා ගත්තොත් ඉතින් වී ප්‍රශ්නය හාල් ප්‍රශ්නෙන්නේ නැහැ ඉතින්. පහුගිය අවුරුදු 3කට කලින් මේක වී ස්ටොක් කරා. අද ඒ වී මෝල වී ගබඩාව දිගපත් වෙලා තියෙනවා. අද සිද්ධ වෙලා තියෙනවා ඒ වෙනුවට පෞද්ගලික අංශයේ මහා මෝල්ලු 4-5 දෙනෙක් ලංකාවේ ගොවි ජනතාවගේ ඉරණම තීරණය කරනවා. ටැංකි ටිකේ ප්‍රශ්නයක් තියෙනවා නම් පැත්තකට දා වී ගබඩාව සුද්ධ කර. වී මෝල හදලා අපේ වී ටික සාධාරණ ලෙස අරගෙන අපේ පාරිභෝගිකයට හාල් ටික කන්න දීපල්ලා. වී අලපි මණ්ඩලයට අයත් මෙම නිෂ්පාදනාකාරයේ පිරිබඳව බලධාරීන්ගේ අවධානය යොමු වන්නේ කවතාද? මෙවසරේ ඊයේ දිනේ දක්වා කාලය තුල සිදු වූ රියනතුරු වලින් පුත්කලින් 921 දිනෙකු මියගොස් තිබෙනවා. රතවාන මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා පවසන්නේ නොසලකිලිමත් දහවනය අධික වේගය සහ නින්දයම හේතුවෙන් අනතුරු බොහොමයක් මෙරට සිදුවන බවයි. මූලස්ථානයේ දත්තවලට අනුව පසුගිය මාස 6 තුල සිදුව ඇති අනතුරු ගණන 8880ක් මාර්ග රිය අනතුරු 886ක් සහ බරපතල ගණයේ අනතුරු 2273ක්ද ඊට ඇතුළත් වනවා. පසුගිය වසරේ රිය අනතුරු 30476ක් සිදුව තිබූ අතර මියගිය පුද්ගලයන් ගණන 2851ක්. මෙත වසර කිහිපයක රිය අනතුරු පිළිබඳ අවධානය යොමු කරන විට 2015 වසරේ සිදුව ඇති රිය අනතුරු සංඛ්‍යාව 38107ක්. එම අනතුරු වලින් පුද්ගලයන් 2816 දෙනෙකු මියගොස් තිබෙනවා. 2016 වසරේ රිය අනතුරු 39199කින් මියගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව 3017ක් වන අතර 2017 වසරේ රිය අනතුරු 37599කින් 3147 දෙනෙකු මියගොස් ඇතැයි සඳහන්. රිය අනතුරු 35845ක් 2018 වසරේ සිදුව ඇති බවත් පුද්ගලයන් 3151 දෙනෙකු මියගොස් ඇති බවත් පොලිස් රථවාහන මූලස්ථාන දත්තවල දැක්වෙනවා. ශ්‍රී ලංකාවේ මෝටර රථ වාහන කොමසාරිස් කාර්යාලය මගින් 2019 වර්ෂයේ දෙසැම්බර් මාස 31 වෙනිදා වන විට මෝටර වාහන ලක්ෂ 80ක් පමණ ලියාපදිංචි වෙලා තිබෙනවා. යතුරු පැදි ලක්ෂ 46ක්ද ත්‍රිරෝද රථ ලක්ෂ 11ක්ද ලියාපදිංචි වෙති වෙනවා. පසුගිය මාස දෙකහමාර තුල කොවිඩ් 19 කොරෝනා වෛරසය හේතුවෙන් රටේ පැවති ඇඳිරි නීති තත්ත්වයේ මත
මේ මාර්ගකරියන අතුරු අඩුවීමක් දක්නට ලැබෙනවා. රීදුරු මහතුන් ඒ වගේම පදිකෙන් සහ මගින් යන තුන්ගොල්ලොම විනය ගරුකව නීති ගරුකව මාර්ග නීති වලට අවනත වෙලා මාර්ග සංඥා වලට අවනත වෙලා කටයුතු කරනවා නම් මේ මාර්ගකරියන අතුරු අවම කර ගැනීමට හැකියාවක් තියෙනවා. මේ රීදුරුගේ සහ යතුරුපැදි පැදිකරුවන්ගේ උසලකිරීමත් ධාවනය ඒ වගේම අධික වේගයෙන් ධාවනය අපරික්ෂාකාරී ලෙස සහ අන්තරාදායක ලෙස රියපැදිවීම සහ අධික විඩාව නිසා නින්ද යාම යන හේතු සිදු වෙලා මේ මානතුරු සිද්ධ වෙනවා. අද අලුයම කටුගස්තොට පුෂ්පදාන මාවත ඔස්සේ ධාවනේ වූ ලොරියක් මහනුවර පොලිසිය තාප්පේ ගැටීමෙන් එහි රියදුරාමිය ගියා. ඔහු කටුගස්තොට සෙනරත්ගම පදිංචි 58 හැවිරිදි අවිවාහකයෙකු වන අතර අපවාර්තාකරු පැවසුවේ තුවර ලැබූ සහායකයා රෝහල්ගත කෙරුණු බවයි. මේ අනතුරින් පොලිස් ස්ථානයේ ගොඩනැගිල්ලකටද හානි සිදුව තිබෙනවා. අද අලුයම පොල්ගහවෙල රෝහල් හන්දියේදී යතුරු පැදියක් ටිප රථයක් පසු කර යාමේදී සිදු වූ අනතුරෙන් පුද්ගලයෙකු මිය ගියා. ඔහු පොල්ගහවෙල දිවුල් කුඹුර ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි තැනැත්තෙක්. අනතුර සම්බන්ධයෙන් සැකපිට ටිප රථයේ රේදුරා අතඩංගුටගෙන තිබෙනවා. මේ ඊයේ පස්වරුවේ හැවුලොක් ටවුන් හිදී සිදු වූ තවත් අනතුරක්. පාමංකඩ දෙසින් ධාවනය කළ මෝටර රථයක් ඊශ්වරී පාර දෙසට හැරවීමට යාමේදී ප්‍රධාන මාර්ගයේ ඉදිරියෙන් පැමිණි තවත් මෝටර රථයක ගැටුණු ආකාරය ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබුණා. අනතුරින් එක් තැනැත්තියක මිය ගිය අතර තුවල ලැබූ දෙදෙනෙකු ඇතුළත් කිරුණේ කළුබෝවිල ශික්ෂණ රෝහලටයි. කොළඹ ප්‍රදේශයේ CCTV කැමරා 106ක් යොදවලා තිබෙනවා. ඊට අමතරව CCTV අංශයෙන් අපේ වෑන් රථ 3ක් රාජකාරිය යොදවලා තියෙනවා. යම්කිසි අවස්ථාවක පුද්ගලයෙක් අනතුරක් සිදු කරලා පලා ගියොත් ඒ ක්ෂණිකව හඳුනා ගැනීමට ප්‍රයෝගී වෙනවා මේ CCTV කැමරාවල ඒ දර්ශන තුලින්. මීට අමතරව විශේෂයෙන්ම ප්‍රධාන මාර්ග තුල වෙළඳසැල් වලත් මේ CCTV කැමරා යන්ත්‍ර සවිකරලා තියෙනවා. ඒවත් අපි උපයෝගී කරගෙන අනතුරක් සිදු කරලා පලා යන රියදුරන් අත්තරුන් ගැනීමට කටයුතු සිදු කරනවා. අමරිකානු පොලිසිය තවත් කළු ජාතිකෙකුට වෙඩි තබා මරා තමයි. මෙවර මහමැතිවරණයේ වෙනුවෙන් පක්ෂය තුල සිදු කර ඇති වෙනස්කම් පිළිබඳව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති හමුවකදී අදහස් පළ කළා. ඒ ලොකුම ප්‍රශ්නේ තමයි gedara aarthikaya. ඒකේ ගොඩ ගන්න හැටි අපි විසඳුම් ඉදිරිපත් කරන්න යනවා. කොරෝනා පාලනය කිරීම ගැන ඒ වගේම මේ ප්‍රධාන ප්‍රශ්න තුන ගැන තමයි අපි ප්‍රධාන වශයෙන්ම විසඳුම් ඉදිරිපත් කරන්නේ. මේ පක්ෂය අලුත් වෙන පක්ෂයක්. ඒක අලුත් කරලා අපි ඉදිරියට යන්නේ. අපි අවස්ථාව දුන්න කොරෝනා ඇති වුණ ඇදි මේ මර්ධනය කරන්න සම්පූර්ණ සහයෝගය දුන්න. සමහර අපිට බැන්න කඩේ යනවා කිව්වා. මම බැලුවේ අපේ ජනතාව ස්පීතාලට යන්නේ නැතුව සොහොන් බිමට යන්නේ නැතුව කොහොම හරි යලි ජීවත් කරව. එතරම් මම කරන්න බැලුවේ. ඒතයි බලාපොරොත්තු වෙන හැම එකක්ම ආණ්ඩුවෙන් සිදුුනේ නැහැ. එයි මේ රටේ තරුණ තරුණියන්ට විශ්වාසය නැති උනේ අපි කෙරෙහිත් අනික් දේශපාලන පක්ෂ ක්‍රමෙත් ක්‍රමවේදය කරෙත් අපි පිළිගන්න ඕනේ ඒක සිදුුනේ අපේ අඩුපාඩු ගන්න නිසා වෙන හේතුවක් නිසා නෙමෙයි ඒවා පිළි අරගෙන අපි වැඩ කරන්න ඉන්නේ. පක්ෂ අර්බුදහා මැතිවරණය මේ 2020 මැතිවරණ වේදිකාව 2020 කවදාකවත් පක්ෂයක් බලයට ආව හරියට ආණ්ඩුවක් අවුරුදු පහක් තියාගන්නේ නැහැ. පාක්ෂිකයන් ඇටියට අපේ අවාසනාවකට තමයි රනිල් වික්‍රමසිංහට මේ පක්ෂේ නායකත්වයෙන් ලැබුණේ. අද පක්ෂය මේ මැතිවරණයේදී ඔප්පු කළා තියෙනවා ජනතාව ඉදිරියට යන්න බැරි පක්ෂයක් ඇටියට අද මේ රනිල් වික්‍රමසිංහ නායකතුමා පත් කළා තියෙනවා කියන ගැන මම කනගාටුවෙන් මේ ඒ උදවියත් එක්ක අපේ තරගයක් නෑ. අපේ තරඟ තියෙන්නේ පොදු ජන එක්සත් පෙරමුණත් එක්ක. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ආසියාවේ තියෙන පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂය. ඩී.එස්. සේනානායක අගමැතිතුමා හදපු මේ පක්ෂය මේකේ ප්‍රතිපත්ති කාටවත් වෙනස් කරන්න ඉඩ දෙන්න පුළුවන් කමක් නෑ. ඒ උදවිය ඔක්කොම ඒ චරිත ඔක්කොම හැදුවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඔය මන්ත්‍රීතුමාලව සිරිකොතේ ප්‍රාණපේට අර ප්‍රභාකර මිනිසුන්ව ප්‍රාණපේට ගත්තේ. උඹලගේ পদවි අයින් කරනවා විනාය උපත් කරනවා ගියොබ් බලාගෙන එහෙම පුළුවන් දන්නේ දේශපාලන පක්ෂ කරන්නේ. දේශපාලන පක්ෂ කරන්නේ කැමැත්ත මත. මතක තියාගන්න ලබන 6 වෙනිදාට ඔය ප්‍රාණපේට තියාගෙන ඉන්න මන්ත්‍රීලා ඔක්කොම නිදහස් වෙනවා. රුපියල් 20ක් දෙන්න කැමති නම් ඕන කෙනෙකුට ආපහු සමාජගත ගන්න පුළුවන්. පක්ෂයේ විනය කඩ කරලා නැත්නම් විනය කඩ කර කෙනෙක් සම්බන්ධයෙන් වුණත් ආපහු කෘත්‍යාධිකාරී මණ්ඩල දාලා ඒ ගැන සලකලා බලන්න පුළුවන්කම තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් තමයි අපි මේ සටන දෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ තමයි අවසානයේ දිනන්නේ. මේ මැතිවරණයෙන් පස්සේ දිනන්නේ එක්සත් ජාතික පක්ෂය. ඒක අපි ආණ්ඩුව හදනවා.
අපේ එකම සතුරු ආණ්ඩුව පිට අර සුළුතර කල්ලියත් එක රණ්ඩු කර කර ඉන්න වෙලාවක් නැහැ. ඒගොල්ලෝ දැන් තුනෙන් දෙකක් ගැන කතා කරන්නේ. ඒගොල්ලෝ දැන් 113 හදා ගන්න කුමන්ත්‍රණය කරන. ඒ නිසා එතන තියෙන ඩීල් එක. ඒගොල්ලන්ගේ ඩීල් එක තමයි මන්ත්‍රී දුර 7-8ක් අරගෙන අර පැත්තේ ගන්න එකත් එක්ක 113ක් හදාගෙන ජාතික ආණ්ඩුවක් හදලා ඇමති පට්ටම් ටික. ඒ නිසා ඩීල් වලට අහුවෙන්න එපා. අපිට තුනෙන් දෙකක් ඕනේ කියන ගමම්ම කියනවා අරුන් ගන්න එපා කියලා. මොකක් ගන්න එපානේ. ඔය දෙකම කරන්න නම් බෑ. අපි තනියම ගියොත් අපිට තියෙ 115ක් 18ක් අපි ආණ්ඩුවක් කරලා හැකියි. හැබැයි මේ තියෙන 19 වෙනි සංශෝධනය මේ රටට මහ විනයක් කරලා තියෙන අනිකුත් යම් යම් සංශෝධන ගෙන එන්න නම් බෑ. කැපුවත් කොළ කැපුවත් නෙල් කැපුවත් රතු මොකද වෙන්නේ? ඩායකෝ ටික කැඳවලා කියනවා මගේ ගෝල හාමුදුරු නම අද ඉඳලා මේ පන්සලේ නායක හාමුදුරුව කරනවා. ඔබතුමාලා ඔක්කොම එකතු වෙලා දැන් නායක හාමුදුරුත් එක්ක පන්සල දිනු කරන් යන්න ඕනේ. महिंद राजपक्ष मैत्रीपाल सिरसेना महत्व भारत अभी पक्ष अभी महिंद राजपक्ष अभी कुमार वेलकम महत्व इतना අපි කරනකොට වරාය හදනකොට කිව්වා ගලක් තියනවා නැවෙන්නේ නැහැ කිව්වා මහින්ද මහත්තයා කිව්වේ මොකද්ද මගේ පාක්ෂිකයෝ උටි කනවා නම් මම මේ ජනාධිපති ගම නැතුවේ කි මට පක්ෂෙ මොකටද ප්‍රසන්න මෙන්න මේක දීලා දාමු කියලා ඒ වෙලේ පිලිසු ගනයි මහින්ද මහත්තයා හිටියේ හැබැයි එතත් මෛත්‍රී වේදිකාවේ කිව්වා මහින්ද දින්නත් අකමැති ගම දෙන්නේ නැහැ කිව්වා දැන් ඒ මහින්ද මහත්තයා කිව්වනේ සැපද දැන් සනීපද කියලා කිව්වා නේද ලොකු ලුණු අල ලාබද මේවා දකින්නකොට මිනිස්සු දෙයිද මිනිස්සු දෙන්නේ නැහැ මිනිස්සු මේ බඩ අද බඩට දැනෙනවා මේවා දෙනකොට තුනෙන් දෙකේ නෙවෙයි 113 ගත්තත් පුදුමයි මම හිතන්නේ අපේ ප්‍රතිවාදීනුත් බෙදිලා ඉන්න වෙලාවක අද අපිට තිබෙන්නේ ජාග්‍රහණය කරා යන රජ මාවත ශ්‍රී ලංකා ණ්ඩාස් පක්ෂය එක පක්ෂයක් උද්‍යාන පෙරමුණ එක පක්ෂයක් ඇටියට රූපිකව තිබුණත් සත්‍ය වශයෙන් උද්‍යාන පෙරමුණ කියන්නේ ශ්‍රී ලංකා ණ්ඩාස් පක්ෂය. ශ්‍රී ලංකා ණ්ඩාස් පක්ෂය අන්තිමට මෙතෙන්ට එකතු වෙන්නේ මේ සම්දානයටත් ඒ නිසායි. වෙන විකල්ප මාවතක් නැහැ. 2020 මේ දේශපාලන වේදිකාවේ පළ වූ තවත් අදහස් කිහිපයක් පාර්ලිමේන්තුවේ 225ක් ඉන්නවා. ඔය එක මිනිහෙක්වත් තමන්ගේ වරිගයා වෙනුවෙන් කතා කරාද? රට වෙනුවෙන් කතා කරන්න බෑ. තමන්ට එන කොමිස් මුදල නෑ. එතකොට වෙනත් අය බලන්න ඉන්දියාව ගත්තම ඒ වගේම වෙන විදේශ රටවල් ගත්තම තමන්ගේ මාතෘභූමිය වෙනුවෙන් ඕනා ප්‍රශ්නයක් ආපුවාම මේ අය නැගී සිටිනවා කතා කරනවා. අපේ රටේ ඉන්නේ උන් ටික පුළුවන් තරම් පස්සට ගහනවා. මෙවුන් සත පහක වැඩක් කරන්නේ ජනතාවටවත් රටටවත්. මම දැනගෙන හිටියා දේශපාලනඥයෙකුට අධ්‍යාපන සුසුකම් ඕනේ නැහැ කියලා. 80 ගණනක් ඉන්නවා අපේ පාර්ලිමේන්තුවේ අපොස සාමාන්‍ය පෙළ ගණිතය අසමත්. ඒ නිසා මම මගේ අධ්‍යාපනය දියුණු කරගත්තා. 2010 වෙනකොට මම දැක්කා මේ රටේ ජාතිවාදය ආගම්වාදය බරපතල ලෙස වර්ධනය කරලා ජාතීන් බෙදලා ආගම් අනුව මිනිස්සු බෙදලා මේ ජනතාව එකට එක නැති කරගන්න තත්වයට මේ රට වර්ධනය කළා. ඒ වෙලාවේදී මම තීරණය කළා මට බෑ මගේ ආයතනය ඇතුළට වෙලා ඉන්න. ඒ නිසා මම ක්‍රියාකාරී දේශපාලනයට එළියට බහලා ජනතාව වෙනුවෙන් සටන් කරනවා කියලා. එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක නවින් දිසානායක මහතා අද මහනුවරදී මහනාහිමිවරුන් බැහැදුටුවා. ආසියම් මහානිකායේ අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන් බැහැදැකීමෙන් පසුව මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියන්ගොඩ විජිත සිරිනාහිමියන් බැහැදුටුවා. අනුතරව නවීන් දිසානායක මහතා රාමංජනිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරිනාහිමියන් බැහැදුටුවා. අපි අපගේ පරණ දේශපාලන මිත්‍රයන්ගෙන් නැවතත් අපි ඉල්ලනවා එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් බිම් මට්ටමේ එක්සත් ජාතික පක්ෂයේ අඩුපාඩු ගන්න ටික අපි හදාගමු. නමුත් පක්ෂය නැති කරන්න එපා කියන මේ සමගි ජනපදයේ කට්ටිය කියන්නේ මැතිවරණය පස්සේ සිරිගුටි පාලන අධිකරණ ලබා ගන්නවා කියලා කියන්නේ. ඔව්, ඉතින් ඔයාලට කියන්නේ දවල් හීන කියලා. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුදැනුම ඇතුව තමයි සමගි ජන බලවේගය විහිවුණේ කියලා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණ පුළුල් තීරණයක් ගත්තා. අපි ෆ්‍රන්ට් එකක්, ඒ කියන්නේ මේ සන්ධානයක් හදන්න. නමුත් සන්ධානයේ ලාංඡනය ගැන තීරණයකට අපි ආවේ නැහැ. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය තිබ්බේ ලාංඡනය වෙ යුත්තේ අලියා කියලා.
මේ අතර සමග ජන බලවේගයේ නිර්මාණය වීම සහ කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය පිළිබඳව පිහැරිසන් මහතා අද මෙසේ ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂෙන් අපි කැඩිලා ගියේ නැහැ. අපි තාමත් එක්සත් ජාතික පක්ෂිකෝ. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ගත්ත තීන්දුව තීරණ අනුව තමයි සමග ජන බලවේගය හැදුවේ. එක්කෙනෙක්ගේ දෙන්නේගේ ප්‍රශ්නයක් නිසා 300ක් 400ක් නැත්නම් 1000 ගාණක් විතර ඉන්න අපේක්ෂකයෝ ගැන හිතපුවාම අපේ සමග ජන බලවේගයේ කණ්ඩායම ශක්තිමත්. කජු සංස්ථාවට අයත් කොණ්ඩාච්චි කජු ව්‍යාපෘතිය නැවත සංවර්ධනය කිරීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. සීමා විදි විනාශයට පත්වති වූ මෙම ව්‍යාපෘතියේ නැවත සංවර්ධන කටයුතු ආරම්භුණේ 2011 වසරේදී. අක්කර 6500කට ආසන්න භූමියකින් යුක්ත වූ මෙම ව්‍යාපෘතියේ පළමු අධ්‍යයන ඊට කෙටි කාල සීමාවකදී සම්පූර්ණ කර තිබෙනවා. මෙහි පළමු අස්වැන්න ලබාගෙන ඇත්තේ 2015 වසරේදී. ක්‍රමෙන් දියුණුවට පත් වූ මෙම ව්‍යාපෘතියෙන් කජු කිලෝග්‍රෑම් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. ඒ ලැබෙන සම්පූර්ණ ආදායම බැර කෙරෙන්නේ රජයේ ඒකාබද්ධ අරමුදල වෙතයි. තවත් අක්කර 2000ක කජු වගා කිරීමේ කටයුතු ඉදිරියේදී ආරම්භ කර News First කළ අනාවරණයෙන් පසු කේතාරම ක්‍රීඩාංගණයේ ගබඩා කර ඇති විමර්ශනයේ සඳහා අවශ්‍ය වේයයි හැඟෙන ලිපි ලේඛන විනාශ නොවීමට වග බලා ගත යුතු බවට ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ඉක්ුත් 11 වෙනිදා සිරස TV ප්‍රධාන ප්‍රවත් විකාශයෙන් ඉදිරිපත් වූ පුවතක් සම්බන්ධයෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය අංශය එව ඇති නිවේදනයේ මේ පිළිබඳව සඳහන් වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තොරතුරු වසන් කිරීමේ මෙහෙයුමක යන ප්‍රවෘත්තියට අදාළව මෙම නිවේදනය එවන බව අමාත්‍යංශය සඳහන් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ තොරතුරු දැනගැනීමේ පනතට මුවා වී පැරණි ලිපි ලේඛන තොගයක් විනාශ කිරීමටගත් විධායක කමිටු තීරණයක් පිළිබඳ පුවත ක්‍රීඩා අමාත්‍යවරයාගේ කඩිනම් අවධානයට යොමු වූ ඇති බවයි. කෙත්තාරාම ක්‍රීඩාංගණයේ ගබඩා කර ඇති එම පැරණි ලිපි ලේඛන වලින් යම් වටිනාකමකින් යුත් විමර්ශන කටයුත්තක් සඳහා අවශ්‍ය වේයයි හැඟෙන ලිපි ලේඛන ඇතොත් ඒවා විනාශ කිරීම බරපතල වරදක් බැවින් සංරක්ෂණය කළ යුතු ලිපි ලේඛන කිසිසේත්ම විනාශ නොවීමට වග බලා ගත යුතු බවට නිලධාරීන්ට උපදෙස් දුන් බව මෙහි දැක්වෙනවා. එමෙන්ම ජනතාවට හා ක්‍රීඩාවට වඩාත් සමීපව විශිෂ්ට අන්දමින් පුවත් වාර්තාකරණයේ යෙදෙමින් මෙම කරුණු පෙන්වා දීම සම්බන්ධයෙන් සිරස ටීවී නාලිකාවට අමාත්‍යවරයා පෞද්ගලිකවම ස්තුතිය පළ කර සිටි බවද ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. ඒ සමගින් පුවත් අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්.